සලකුණේ මේ ලංකගම ප්‍රදේශය ආදරණීය ජනතාවගෙන් හොඳ හිමනම් හොඳ උණුසුම් දෙන්න අපිට ඔබේ ආශිර්වාදය. ඔය දාඩිය සුවඳ හැදුණු ඔබේ අත්තරින් ලැබෙන ශක්තිය තමයි අපිට වැදගත් වෙන්නේ අපේ ඉදිරි ගමන යන්නට. හොඳ හිමනම් ආරාධනා කරන්නම් කම්පවිටියේ නිරුපුල් හෙට්ටිගේ ප්‍රමුඛ සෙනෙත් සාධක කණ්ඩායමේ අපේ නියාමක සන්ධ්‍යාක අගල ප්‍රාර්ථනා කරන සෑම සියලු දෙනාටම කලාවට අධිපති සරස්වති දේවමෑණියන්ගේද ආශිර්වාදය ලබා ගනිමින් සංගීතයේ සප්තක්ෂර මිහිරියාව ඔබේ හදවත් තුළට එක් කිරීමටයි බලාපොරොත්තුව.
ගාලංකාගම ආදර්ශ කනිෂ්ඨ විද්‍යාලයේ ලක්තරු මාධ්‍යයකට වසරක් පිරීම නිමිත්තෙන් සංවිධානය කළා වූ ලක්තරු මියුරු සැඳෑව සාර්ථක ලෙස තෙවන දින සමාරම්භය සෙන්පාන් කරමින් මා මේ අවස්ථාවේ මුලින්ම චිරාගත සම්ප්‍රදාන කුලත්වයට මුල් තැනක් දෙමින් මංගල පහන්සිලු දැල්වීමේ සත් කර්තව්‍ය ආරම්භ කිරීමටයි මාගේ මේ උත්සාහය. අපහා කවදත් එකතු අපට කටයුතු කරන මුගන්දයයි චන්ද්‍රරත්න හිම්පාණන්ගේ සංකල්පයක් මත ක්‍රියාත්මක වන ලක්තරු මාධ්‍යයකගේ බොහෝ බාධක මැදගෙන තමගේ පරිණි සංවස්තරය සමරන සමරමින් පවතින මොහොතයි මේ. මම හිතන්නේ මීට දින දෙකකට පෙර ආරම්භ වුණු මේ සංගීත දියුණු සැඳ ඔබගේ සිත් අමානන්දයට පත් කළ අනුරු මානයි. ලංකාගම් ප්‍රදේශයේ සියලුම ජනතාවට අලුත් වූ අත්දැකීමක් ගෙන දෙන්නටයි ලක්තරු මාධ්‍යයේ මෙවන් වූ සත් කර්තව්‍යයක් සංවිධානය කළේ. හොඳල් පහන්සිල් දැල්වීම සඳහා මා පළමුව ආරාධනා කර සිටිනවා අපේ ප්‍රදේශයේ වෛද්‍ය මධ්‍යස්ථානයේ සේවයේ නියුතුව සිට දැනට කලාපිටිය ශික්ෂණ රෝහලේ සේවයේ නියුතු නවීත විජේසේකර වෛද්‍යතුමන්ට. එසේම අප විද්‍යාලයේ හිටපු විදුහල්පති දැනට ගාල්ල LDCS විද්‍යාලයේ නියෝජ්‍ය විදුහල්පති පියසිරි කුමාරගේ මහතානන්ට. එසේම අප කරන්න වූ සෑම සත් කර්තව්‍යයක්ම නිවැරදි ලෙස දිශානුගත කරමින් නිවැරදිව මඟ දැක්ම ඉවර කර දෙන්නා වූ ගාලංකාගම ආදර්ශ කනිෂ්ඨ විද්‍යාලයේ විදුහල්පති එම් සුමිත් ලාල් මෙතුමන්ට. ලංකාගම සෞඛ්‍ය මධ්‍යස්ථානයේ සේවයේ නියුතු වෛද්‍ය නිලධාරී ප්‍රසන්න නන්දසේන මහතාට. එසේම අපගේ ආරාධනය පිළිගෙන පැමිණි නෙළුව ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති MIG සුනිල් මෙතුමන්ට. එසේම මංගල පහන්සිලු දැල්වීමේ සත් කර්තව්‍යයට අපහා එකතු වන ලෙස
ගෞරවයෙන් යුතුව ආරාධනා කර සිටිනවා රාජ්‍ය කළමනාකරණ සහකාල නිලධාරී සරාජි පදින්නගේ මහත්මියට. අපගේ ආරාධනය පිළිගෙන මෙම ස්ථානයේ සභිතිනි නෙළුව සහකාර ප්‍රාදේශීය ලේකම් චතුරමී දුම් මහතාට, එසේම නෙළුව තරුණ සේවා නිලධාරී දීපලාල් මහතාට, තවදත් අපගේ කාර්යයන් හා සමග එකතු වන ලංකාගම වෛද්‍ය මධ්‍යස්ථානයේ ඖෂධ සංයෝජක නිලධාරී රසික දිල්ෂාන් මහතාට, ප්‍රදේශයේ බලය අමුදේ දළු වෙළඳ ව්‍යාපාරික අජිත් ප්‍රසන්න මහතාට, පුරා දින දෙකක් තිස්සේ අතිසාර්ථක ලෙස ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ රූම් සේවයේ නාට්‍ය අංශ ගෙනා නාට්‍ය ඉදිරිපත් කරන නිවේදක ඉන්දික සමන් කුමාර මහතාට, එසේම ඔබගේ පින් පරිසුරුතින් මංගල පහන් සිල් ආලෝකවත් කිරීමට මාගේ මේ ආරාධනය නෙළුව හිටිය පාදේ සභා මන්ත්‍රී එම් කේ සුජීව මහතාට. කවදත් ලක්තරු මාධ්‍යයකගේ ඔබට අලුත් වූ අත්දැකීමක්, ඔබ ප්‍රදේශයට අලුත් වූ අත්දැකීමක් ගෙනෙන්න වෙරදන්න කණ්ඩායමක්. මා හිතන්නේ
ඔවුන්ගේ මේ කර්තව්‍ය පාසලට පමණක් සීමා නොවී සමස්ත ප්‍රජාවම ආවරණය කරන්නට ඔවුන් ඔවුන්ගේ තරුණ සංවත්සරයේදීම සූදානම් වූවා. මම හිතන්නේ එහි සාර්ථකත්වය ඔබේ හදවත් තුළ ඇති මෙවන් වූ ප්‍රදේශයකට මෙවන් වූ ආලෝකමත් ආනන්දජනක රාත්‍රී කීපයක් උදා කර දීමට ලක්දරු මාධ්‍යයේ කුඩා සදස්කාරයේ සංගීත කණ්ඩායම සමග එකතු වන්නට මාගේ ආරාධනය. කිංගම් කුමරියගේ පාසත් ලබන නෙළුම් පුරවරය අපි ඔන්න ආවා ලංකාව පුරවරයට. ස්වභාව සෞන්දර්යයේ චමත්කාරයේ විඳින සුන්දර ගම්මානයට ආයිබවන් සුභා සන්ධ්‍යාව. තවත් අටුවාටිකාවලින් තුරු මම සූදානම් මගේ කණ්ඩායම I love you.
ගමට කලින් නිරු මුළු තැන්ගෙට වඩනා පුංචි තාරකාව ගියවර ඒ කියන්නේ 2010 වසරේ දෙරණ ලිටල් ස්ටාර් සීසන් 3 තුලින් ඔබ හමුවට ආවා. දෙරණ ලිටල් ස්ටාර් සීසන් 3 තුලින් ඇය දිගු ගමනක් ගොස් ඇගේ එක පුංචි අඩුපාඩුවක් නිසා ඒ තරගයේ සමුගණට අපේ මේ පුංචි තාරකාවට සිදුනා. දෙරණ ලිටල් ස්ටාර් සීසන් 4 ඒ කියන්නේ මේ අවුරුද්දේ විකාශනය වන දෙරණ ලිටල් ස්ටාර් පෙරටත් වඩා දුර ගමනක් යනට අපේ මේ පුංචි තාරකාවට හැකියුණා. කවුද මේ පුංචි තාරකාව කියලා මේ බලන් ඉන්න කට්ටිය බොහොම කුතුහලෙන් තමයි බලාගෙන ඉන්නේ. ඉතින් අපේ නංගිට තවත් කාලේ ඊළඟ නොකර ආරාධනා කරමු නේද මල්ලී? ඔව් අකේ ඇත්තෙන්ම. ඔබ කැමති ඇති දෙරණ මාධ්‍යාලය හරහා ඔබේ ආලිතේදී ඒ පුංචි තාරකාව මේ වේදිකාව තුලදී රංගන නර්තනය දැක්වන්නට මම කැමති. ඇබිලොන්ද පුංචි හැඳින්වීමක් කරන්නට ඇය දැනට විද්‍යාලයේ 4 වන ශ්‍රේණිය තමයි ඉගෙන ගන්න ලබන්නේ. ඇය නර්තන පිළිබඳව හදාරන්නේ මෙලුව සංකර අංගයන්ගේ උදේශ සංකල්ප ගුරුපියාණන් යටතේ. ඒ වගේම අද දිනේදී ඉදිරිපත් කරන මේ නර්තන නිර්මාණය සිදු කර තිබෙන්නේ සංකර අංගයන්ගේ උදේශ සංකල්ප ගුරුපියාණන්. තවත් කාලය විලම්භ නොකර
ඔබ මෙතෙක් බලබලා සිටි ඒ පුංචි තාරකාව මේ වේදිකාවට ගෙන එනට අපි සිටින ලිටල් ස්ටාර් පුංචි තරුව ගිම්මි ඕෂනි ඔබටයි. ඔයාට කවුද නර්තන පුහුණුවීම් කරන්නේ?
උදේෂයන්. ඔව් උදේෂ් ගුරුපියාණන් තමයි සංකරංග ආයතනයේ අපේ මේ පුංචි තාරකාවට නර්තනය නිර්මාණය කර දෙන්නේ. බොහොමත්ම ස්තුතියි. නැවත තවම මයික්‍රොෆෝනේ බාර දෙනවා අපේ ඉෂානියක්කට. ඉෂානියක්ගේ ඔබේ දුටුවේ ඒ පුංචි නංගියාගේ නැත්තම් තාරකාවගේ එක් නැටුවක් පමණයි. තවත් නැටුමට ඔහු සූදානම් වෙනකම් මම සූදානම් මේ වේදිකාව තුළ තවත් මෙහෙරිහඬකින් පුංචි කීපයක් ඔබට කරනවන්නට අත්තර සන්නාදීමෙන් පිළිගන්න. ඒ තවත් තරුවක් විමුති ජනක සොයර ඔබ තුමෝ ජලී ආත්මස්තේ උවේ දරිද්‍ර
Yeah.
ගන්න නේද? ඔව් ඇතේ රක්කේ. අප සූදානම්. අද දිනේදී ලංකා ගම්පුරවරයට ඇවිල්ලා මේ වේදිකාවේදී අපේ දක්ෂතාවය දිලක්කලා මේ වේදිකාවෙන් අද දිනට සමුගන්නට අපට ආරාධනා කරපු ලබ්ධරු මාධ්‍යකගේ සියලුම දෙනාට මේ මොහොතේදී අප අපගේ හාල පිළිස්තුතිය පුද කර සිටිනවා. ඒ වගේම අපට ආරාධනා කරපු අපගේ නිලුව පුරවරේ ගෞරවනීය සාන්ද්‍රයන් වහන්සේටත් නමස්කාර පුරව අපි ස්තුතියන් දෙනවා. අප දැන් සූදානම් වන්නේ මේ වේදිකාවේ අපත් සමග මෙතෙක් වෙලා රැඳී සිටි ඔබ සියලු දෙනාටම පදන්නම් ආයු බොහෝ වේවා කියා ස්තුතියි. සිංහයන්ද ඇතුන්ද ගන්ත මැලෙක්ද නාගයන්ද ස්ත්‍රීන්ද අනිලවන්ද යන මේ වස්තු සත යම් රතකට පැමිණියහොත් සත්වයා තා සතුටින් ඒවාට ආදරය කරති. යත්තෝත්ත වස්තු සතෙන් පරිපූර්ණ වූ මේ විශ්ව රත්නාලංකාර රතේ වැසියන් ඉතාම ප්‍රීතියෙන් කල්හරිනවා දේවයන් වහන්ස. ප්‍රේතේ ප්‍රේතේ මහමතේ, මගේ රටේ වැසියන්
ප්‍රීතියෙන් කල්හැරීම තමයි මගේ එකම සතුට. දේවයන් වහන්ස, අප තව තවත් රටේ ආර්ථික සංවර්ධනය විධිමත් කළ යුතුයි. මහන්සි වී වැඩ කරන අයට නියම තැන ලබා දීමට කටයුතු කළ යුතුයි. එමෙන්ම සුදුසාට සුදුසු තැනද ලබා දිය යුතුයි. එසේ දේවයන් වහන්ස, එසේ පිළිමෙන් රටටත් දැසයන්ටත් ඉස්තර වෙන අප්‍රමාණ සේවාවක්. එහෙම නේද දේවයන් වහන්ස? ඔව්. ඒ ඇරුණහම ඉසා පාමොක් ඇතුළුතුමාටත් අපි දෙතොල සහයෝගය දෙන්ට ඕන. ගුරුකුලය සාර්ථකව පවත්වාගෙන යන්න එසේය දේවයන් වහන්ස. අපි සැමවිටම එතුමාට සහයෝගය ලබා දිය යුතුමයි. ගුරුකුලයෙහි සියලුම ප්‍රතිසන්ධාන කටයුතු කරගෙන යාමට මේ විශ්වලත්නා ලංකාව රටේ සියලු ශක්තිය හා බලය වදා පවතින්නේ එතුමාගේ උසස් අධ්‍යාපනය උනායි. ඔව්, එය සත්‍යයක්. ඔබගේ ඒ කියමන මම පිළිගන්නවා. ඒක රජවරයෙකුට පැවරෙන මූලික වගකීමක්. මම ඒ කරුණු සම්බන්ධව මැති ඇමතිවරු පත් කරලා තිබෙනවා. මම කැමති නැවතත් ඒ මැති ඇමතිවරුන්ට මතක් කරන්න තම තමන්ගේ කාර්ය භාරයන් එලෙසින් වැඩි කරන්න කියලා. අපලාද කියන්න බෑදේවයන් වහන්ස, ඔබ වහන්සේ විසින් පත් කළ ඇත්තව මැති ඇමතිවරුන් තම තමන් කාර්ය භාරයන් අවන්තෝන් හිතත් එකඟවම කරගෙන යන බව ඔය වීදිවල සංචාරය කරගෙන යන අතරතුර අනන්තවත් මගේ කණේ වැටලා තියෙනවා. සමහර රැස්ලන් දෙවියන්ට පවා පුදු පූජාලා පවත්වලා ඒ උත්තරීතර කාල සූර නැත්නැමුතිවරුන්ට දීර්ය හා දීර්ඝායු ප්‍රාර්ථනා කරනවා. මම ඇස් දෙකෙන් දැකලා ප්‍රීති ප්‍රීති සත් රැකුමට පිහිට අහර දිය ලුණු ගිමිත සව් සත් මෙහැමට පිහිට නම් පිහිට මැදහත් රජෙකු ගේමයි. සත්වයා ආරක්ෂා කිරීමට පිහිටවන්නේ ආහාරය දිය ලුණු යන මේ සියලු වස්තුන් වුවත් ඒ සැමට පිහිට ලැබෙන්නේ වත්්‍යස්ත රජකුගෙන්. එහෙමයි එහෙමයි දේවයන් වහන්ස, මේ විශ්වවත්නා ලංකාව රට හරි හැටි ඉන්න හිටින්න තැනක් නැතිව උසස අහලක් නැතිව ගස්වල හොර හොත් අර අනුභව කරමින් නිරාහාර අකාලේ මිය ඇදෙමින් පසු වන අහිංසක දුක් ඇතියන්ට ඔබ වහන්සේ උදාක දුන්නා වූ සෞභාග්‍ය නිසා උන් අද භය සැකත් නැතුව සන්තෝෂෙන් ජීවත් වෙනවා. මම ගෑනු මම මොනව කරන්නද? බය වෙන්න එපා මායා. මම කියන්නේ අලංකව. මම හැම විටම සූදානම් වෙලා පාල්ගා. මම තුන් ඔයාග කැමති විතරයි. මොනවා? ඔව්. මම දැන් කැමතියෝ ආව බාල්ගන්ත. ඔයා සුදුසු දර්ශන වගේ කසල සෝදකයට නෙමෙයි, මම වගේ මහෑමතික. Oh, 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 oh
Let's go.
Thank you.
දෙයක් වෙන්න ඇරි තුමක් පමණයි කිරිරු කුමනකට මේ ධර්මට හිත වෙන්නේ ඇයි මිතුරු කවදාවත් ඔබ කෙන ලෙස හිතේ ඇදිලා ඇති ඔබෙරු සබුමල් සුවඳ ලැබි ඈත ඈත පායන්න සිතරිතන කතාවකට පානගෝ මුල පුරන්න සබුමල් සුවඳ වගේ සුවඳ දිදී ලගින්දින්න සුදු සඳ රැස්කලන ගංගා වේ